ගේමින් පෙන්න channel එකෙන් එන තවත් video එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා පළවෙනි පාට නම් අපේ videos බලන්නේ subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එකත් hit කරන්න අමතක කරන්න එපා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ YouTube එකෙන් කොහොමද මුදල් උපයන කියන එක. ඉතින් මේක ක්‍රම පහකට විතර අපිට කරන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මේ විදිහට YouTubers ලා ලංකාවේ ගොඩක් මේ විදිහ contents create කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් YouTube channel එකක් පටන් අරගෙන මේ විදිහට මුදල් උපයන්න. ඉතින් YouTube එකේ මුදල් උපයන ක්‍රම පහක් විතර තියෙනවා. එකක් තමයි YouTube ad කියන එක. ඒ වගේම crowd funding, ඒ වගේම affiliate marketing, selling product, brand deals වගේ තියෙන categories වලට අපිට ඔයාලට සල්ලි උපයන්න පුළුවන් YouTube channel එකක් කරලා. ඉතින් අපි බලමු එකින් එකට කොහොමද මේ වයින් සල්ලි උපයන්න කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා YouTube channel එක ඔයාලා AdSense වලට connect කරොත් පළවෙනි දාම subscribers ලා 1000ක් සහ විනාඩි 4000ක් ඔයාලගේ YouTube channel එක ඇතුළේ බැරිලා තියෙනවා. එතකොට තමයි ඔයාලගේ YouTube channel එක approve වෙන්නේ. එහෙම approve වෙන පස්සේ ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි Google Ads කියන්නේ. ඔයාලා දන්නවා ලංකාවේ ඇතුළේ වුණත් වීඩියෝ එකක් බලන්න ගියාම YouTube එකේ දැන් ad දෙකක් වගේ පෙන්වනවා. ඒ ad පෙන්වන එක තමයි අපි කියන්නේ Google Ad කියලා. එතකොට YouTube එකේ ad එකක් ඔයාලට දාන්න පුළුවන් ඔයාගේ YouTube එක approve වුණාට පස්සේ මෙතන ඔයාලට පේනවා ඇති මේ ඇද්දි මම ඇඩ් එකක් ඔයාලට ස්ටොප් කරලා තියෙනවා. ඔයාලට පේනවාද ස්කිප් කරන්න නැහැ ඇඩ් තියෙනවා. ඒක බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලෝ මොකක් හරි ප්‍රොමෝට් කරන එක ගේම් එකක් මොකක් හරි මොබයිල් ඇප් එකක් වගේ දෙයක් තමයි මේක ඔයාලට ඇඩ් එකක් විදිහට පෙන්වන්නේ. ඉතින් මේ විතර ඔයාගේ YouTube channel එකේ ඔයා කරන වීඩියෝ එකට ඇඩ් දෙකක් තුනක් දාන්න පුළුවන්. ඉතින් එක ප්‍රශ්නයක් තව ලංකාවේ YouTube එකේ වීඩියෝක් බලනකොට හම්බෙන මුදල ගොඩක් අඩුයි. නමුත් ඔයාගේ ඕඩියන්ස් එක ලංකාවෙන් පිට ඉන්නවා නම් ඔයාට තරමක මුදල් හම්බ කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ඕඩියන්ස් එක ලංකාවෙන් පිට ඉඳලා බලන්න ඔයාට පුළුවන් ලංකාවේ ඇතුළේ සිංහලෙන් නැතුව ඉංග්‍රීසි වලින් වගේ දෙකකින් වට පුළුවන්කමක් තියෙනවා නම් ඕඩියන්ස් එක ලංකාවෙන් පිට කට්ටිය හදාගන්න බලන්න පුළුවන් නම් ඇත්තටම ඔයාලට මේක ගොඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි YouTube එකක් ඔයාලට ක්‍රියේට් කරලා වීඩියෝ එකක් හදාගන්න තේරෙන්නේ නැති වෙන්න පුළුවන් කරන්න බැරි වෙන්න පුළුවන් සමහරවිට. නමුත් ඔයාලට YouTube channel එකේ වීඩියෝ එකක් හදන්න නැතුව කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් එක විදිහක් තමයි ඔයාලා මම කිව්වා වගේ YouTube එකේ ඇඩ් දාන එක. ඉතින් මේකෙන් ඔයාලගේ views ප්‍රමාණය අනුව ඔයාලට සාමාන්‍ය මුදලක් earn කරන්න පුළුවන්. ඉතින් ඊළඟ දේ තමයි මම ඔයාලට කිව්වා crowd funding. crowd funding කියන්නේ ඇත්තම කිව්වොත් ලංකාවේ මේක ගොඩක් අඩුයි. මේක පිටරට මම වට කිව්වාගේ ටාගට් කරලා වීඩියෝස් ඇදුවොත් මේක වට කරන්න පුළුවන් බැරි නැහැ. crowd funding කියන්නේ ඔයා කරන niche එක කියන වාගේ YouTube channel එක කරන category එක කියනවා. ඔයා කරන health and fitness නම් නැත්නම් travel වගේ දෙයක් නම් එතකොට ඔයාගේ audience එක ඔයාට ඔයාගේ වීඩියෝ බලලා ඒගොල්ලන්ගේ කැමැත්තෙන් යම් කිසි මුදලක් වලට දෙනවා. ඒක ලොකු මුදලක් නෙමෙයි සාමාන්‍ය මුදලක්. එක එක නානුව එක වෙනස් වෙන ඉඩ තියෙනවා. ශ්‍රී ලංකාවේ ඇත්තට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. මොකද ලංකාවේ වගේ දෙයක් කරන්න ගොඩක් අය යන්නේ නැති හින්දා. ඉතින් පිට රට කෙනෙක්ට බලන්නවා වීඩියෝ එකක් ඇදුවොත් ඔයාලට ඒ අවස්ථාවට යන්න බැරි කමක් නැහැ. ඉතින් crowd funding වලින් earn කරන්න පුළුවන් හැකියාව ඇත්තටම අඩුයි. මොකද ඒක අපිට කියන්න බෑ කොහොමද වෙන්නේ කියන එක. අනිත් එකෙන් තමයි crowd funding කරනවා නම් ලංකාවේ ගොඩක් අය මුදලක් වැය කරන්න කැමති නැහැ මේ වගේ දෙයකට. ඉතින් ඔයාලා හින්දා ඔයාලගේ YouTube channel එක පිට රට කෙනෙක් ටාගට් කරලා කරොත් ඔයාලට ඒ අවස්ථාවට යන්න දෙන ප්‍රමාණය වැඩි. ඉතින් අපි ඊළඟට බලමු affiliate marketing වලින් කොහොමද YouTube එක හරහා සල්ලි හම්බ කරන්නේ කියලා. affiliate marketing කියන එක ඔයා සමහර විට දන්නවා ඇති නැති. එහෙම නැත්නම් නොදන්නාත් ඇති. අපි affiliate marketing කියන එක කිව්වොත් affiliate marketing කියන්නේ කිසියම් කම්පැනි එක එහෙම නැත්නම් කිසියම් වෙන පුද්ගලයෙක්ගේ ප්‍රොඩක්ට් එකක් ඔයා සෙල් කරන එක. එහෙම සෙල් කරාම ඔයාට ඒ ප්‍රොඩක්ට් එකෙන් 150ක් 75ක් වගේ කමිෂන් එකක් ලැබෙනවා. එතකොට ඔයා ඒක සෙල් කරනවට ඔයාට එන කමිෂන් එක ඔයාගේ අතට ගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දී affiliate marketing වලට ගොඩක් ප්‍රසිද්ධ platform ගොඩක් තියෙනවා. ඉතින් අපි අද එකක් බලමු එකක් කියලා ClickBank කියන site එක. මේ ClickBank එකේ ඔයාලට ගොඩාක් categories අනුව ප්‍රොඩක්ට් තියෙනවා. ඉතින් මම මෙතනින් අද ඔයාලට පෙන්වන්න තෝරගත්තේ Reti කියන එක. Reti එක මේකට ලොකු ප්‍රසිද්ධ tea එකක්. Reti කියන්නේ පැටලූස් එකක්.
ඉතින් මම පෙන්නන්නම් ඔයාලට මේකෙන් කොහොමද ඔයා YouTube එකේ earn කරන්නේ. ඉතින් ඔයාලට මේකේ affiliate link එකක් ගන්න ඕන. අපි ඒක පස්සේ කතා කරමු link ගන්න විදිය. නමුත් දැනට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතන අපි හිතමුකෝ link එකක් අරගෙන අපි YouTube එකේ ඔයා වීඩියෝ එකක් දානවා. ඉතින් මෙතන ඔයාලට පේන ඇති මේ girl මෙතන කතා කරන්නේ Red Tea එකේ review එකක් ගැන. එතකොට මෙයාගේ review එක ගැන මේ රෙට් එක මේක හොඳයි මෙහෙම කරන්න මෙහෙම දිනවා මෙහෙම දෙයක් වෙනවා මේක පැට් ලූස් වෙනවා ඒ වගේ දේවල් තමයි මෙයා මෙතනදී කියන්නේ. එතකොට මෙයා YouTube එකේ යා කරන වීඩියෝ එක ඇතුලේ කියනවා පල්ලෙහැම මම link එක දාන්නම් ඔයාලා ගිහිල්ලා බලන්න. ඒ විදිහට එයා කතා කරන එක අනුව වෙනස් කරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන එයාගේ description එකේ දාලා තියෙනවා the red tea detox review කියලා. එතකොට මෙතන මේ වගේ link එකක් තියෙනවා. එතකොට අපි මේ link එක click කරලා බලුවොත් ඔයාලට පේන්නේ ඇත්තම කිව්වොත් click bank එකේ තියෙන product එකේ landing page එකට තමයි මේක යන්නේ. landing page එක කියන්නේ මේ වගේ product එක සල්ලි වලට ගන්න තියෙන තැන තමයි යන්නේ. ඒ link එක දාලා ඔයාලට earn කරන්න පුළුවන්. ඉතින් ඔයා red tea ගැන ගන්න ඕන. red tea ගැන ඔයාලට මේකෙන් videos අරගෙන කරන්න පුළුවන්. ඒගොල්ලෝ videos දෙනවා. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති සබ්ස්ක්‍රයිබර්ස්ලා මෙයාගේ 21යි ඉන්නේ. නමුත් ඔයාලට පේනවා views තියෙනවා 10729ක්. ඉතින් මෙතනදී affiliate marketing කරන්න ඔයාලට සබ්ස්ක්‍රයිබර්ස්ලා ඇත්තටම වැදගත් නැහැ. ඔයාලට පුළුවන් තරම් views ප්‍රමාණය අරගෙන මෙතන click කරලා වගේ product එක මිලදී ගන්න විදිහට ඔයාගේ video එක හදාගන්න තිබ්බොත් ඇත්තටම ඔයාලට යම්කිසි ගාණක් earn කරන්න පුළුවන්. ඉතින් affiliate marketing වලින් මේ විදිහට ඔයාලට YouTube දරහා මුදලක් උපයන්න පුළුවන්. අපි ඊළඟට බලමු කොහොමද selling product කියන category ගන්නවා YouTube එක හරහා මුදලක් උපයන්නේ කියලා. ඔයා දන්නවා මේදී ලංකාවේ වුණත් eBay එක එහෙම නැත්නම් Amazon එක වගේ තැන් වලින් ගොඩක් මේදී ගොඩක් මිනිස්සු බඩු ගන්නවා. ලංකාවටත් වඩා ඉන්දියන් පකිස්තාන් වගේ කට්ටිය ගන්නවා. ඔයාලට මෙතන පේනවා ඇති ඒ වගේ product ගැන මෙයා පොඩි review එකක් කරනවා. මෙයා කරන්නේ BeatX එකයි PowerBeat Pro එකයි පොඩි review එකක්. ඉතින් ඔයාලට පේනවා Amazon Amazon කියලා. එතකොට මෙයා කියලා තියන්නේ මේ price ගිහින් බලන්න කියන එක. Amazon එකෙන් තමයි මෙයා product එක අරගෙන තියෙන්නේ. එතකොට මේකෙන් මොකක්ද එයාට ලැබෙන දේ කිව්වොත් මෙයා කරන්නේ මෙතන PowerBeat එකෙන් එයා affiliate කෙනෙක් විදිහට එයාගේ link එක හරහා මෙතන දාලා දිනවා එයාගේ link එක. එතකොට මේක හරහා ගිහිල්ලා කෙනෙක් ඒ බාණ්ඩේ මිලදී ගත්තොත් මෙයාට කමිෂන් මුදලක් එනවා. ඉතින් මෙයා කරන්නේ පොඩි review එකක් කරලා ඔයාලා ගිහින් ගන්න කැමති දේ ගන්න. ඒ review එක හරහා දෙන බාණ්ඩේ ගන්න ගැන තමයි කතා කරන එක තමයි මෙයා කරන්නේ. ඉතින් YouTube එක හරහා ඒ විදිහට ඔයාලා පුළුවන් product එක review එකක් කරලා එහෙම නැත්නම් මොකක් හරි t-shirt එකක් ගැන review එකක් කරලා ඔයාලගේ product එකක් ගැන නැත්නම් කරලා යම්කිසි මුදලක් උපය ගන්න මේක sell කරගන්න. ඉතින් අනිත් දේ තමයි brand deals කියන එක. brand deals කියන එක ඔයාලට කරන්න නම් ඔයාගේ ඕඩියන්ස් එක සාමාන්‍යයෙන් වැඩි වෙන්න ඕනේ. ලංකාවේ තුල තවට බ්‍රෑන්ඩ් ඩීල්ස් කරන්න පුළුවන්. මේකෙදි ලංකාවේ ඇතුලේ YouTubersලා ගොඩක් බ්‍රෑන්ඩ් ඩීල්ස් කරනවා. බ්‍රෑන්ඩ් ඩීල්ස් කියන්නේ යම්කිසි කම්පැනි එක ප්‍රොඩක්ට් එකක් අලුතෙන් එලියට ආවම හෝ නැත්නම් තියෙන ප්‍රොඩක්ට් එකක් හෝ ඔයාගේ YouTube එක හරහා වීඩියෝ එකක් හරහා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට ප්‍රොමෝට් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ඕඩියන්ස් එක වැඩි වෙන්න ඕන ඔයාලට තේරෙනවා. මොකද ඔයාගේ වීඩියෝස් බලන ප්‍රමාණය වැඩි නම් ඒගොල්ලෝ ඔයාලට ප්‍රොමෝට් කරන්න බාණ්ඩයක් දෙනවා. එතකොට ලංකාවෙන් පිට තියෙන දෙයක් වුණත් වැඩ කරන්න පුළුවන්. ඔයාලට එන්නන මේ සයිට් එක FamiBeat කියන එක ඔයාලට YouTube එකේ වීඩියෝ එකක් හදලා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න පුළුවන්. ඉතින් මේක කරන්න නම් අනිවාර්යෙන් ඔයා YouTube එකේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ට වඩා මේගොල්ලෝ ඉල්ලනවා. ඒ වගේම තමයි ඔයාගේ වොච් ටයිම් වගේ දේවල් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේකෙන් ඔයා නිකන් ඔයාලට බ්‍රෑන්ඩ් එකක් කරන් කරන්න බෑ. මේකේ ඔයා ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා. ෆිල්ටර් ලෙවල් එකට සබ්මිට් කරන් පස්සේ ඒ ඇප්ලිකේෂන් එක ඒගොල්ලෝ බලලා ඔයාගේ ඇප්ලිකේෂන් එක අප්‍රූව් කරාට පස්සේ තමයි ඔයාට ඔයාගේ YouTube එක ඇතුලේ මේක ගැන වීඩියෝයක් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට YouTube එක හරහා ඔයාට ගොඩක් මුදල් ලැබීමේ ක්‍රම තියෙනවා. ඉතින් සමහරු YouTube එකක් පටන් ගන්න බය වෙන පළවෙනිදේ තමයි ඔයාලට වීඩියෝ කරගන්න බෑ, එහෙම නැත්නම් කතා කරන්න බෑ, ඒ වගේ දේවල් තියෙන ඉඳලා. නමුත් YouTube එකේ මේ වෙද්දි ගොඩක් අය වීඩියෝ එකක් කරන්න නැතුව තමන්ගේම වීඩියෝ එකක් නොකර මුදල් ලැබෙන අය ගොඩක් ඉන්නවා. ඔයාලට මම ඒ ගැන පස්සේ ඊළඟ වීඩියෝ වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. කොහොමද ඔයා වීඩියෝ එකක් නොකර ඔයාගේම YouTube channel එකක් පටන් ගන්න කියන එක. ඉතින් මම හිතනවා ඔයාලට මම අද කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියන එක. ඉතින් මොකක් හරි ගැටලුවක් හරි ප්‍රශ්නයක් කර තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. මට පුළුවන් ඔයාලට හැමදෙස්සෙම මම ඔයාලට reply කරන්න. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට මම සමු ගන්නවා. එහෙනම් ඔයාලට සුබ දවසක්.